අද අපි ඊස්ටර් සන්ඩේකට කොහොමද ලෑස්ති වුණේ කියලා පෙන්වන්න යන්නේ. ඉතින් උදේ නැගිට ගහම කරේ අපිට ඩෙසර්ට්ස් ටික හදාගන්න එක. ඩෙසර්ට්ස් වල ගොඩාක් දේවල් හැදුවේ නැහැ. අපි ලියන ආසම ජෙලි එක තමයි ඉස්සෙල්ලාම හදන්නේ. ස්පූන් එකක් හරි ෆෝක් එකක් හරි ගන්න ඔක මික්ස් කරන්න ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් හෙට ඇවිල්ලා ඊස්ටර් සන්ඩේ හෙට ඊස්ටර් සන්ඩේ හින්දා අපි ජෙලි හදනවා. එතකොට මගේ අම්මා හදනවා ඊස්ටර් කේක් එකක්. එතකොට අපි කට්ටිය මගේ ආදෝ චුට්ටක් දෙන්නගෙන මව සෙල්ලම් කරලා ජෙලි කාලා කේක් කාලා ඒව තමයි කන්න අපිට. අද අපේ මීනයිති කිව් ගාව ජෙලි දේනේ ජෙලි හදන අපි ඔක්කොම අපි මෙදකමුද හෙත පෙන්න්නම් කුජලිතික මං හැදවා. දැන් ඉතින් අවුරුදු 4 මාරක ලොකු බබෙක් නේ අපිට ඉන්නේ. ඉතින් ගොඩාක් කියවනවා. ඉතින් කියවන ගමන් එයාම එක්ස්ප්ලেইন කරනවා මොනවාද මේ කරන්න කියලා. එක්ස් කරන්න හොඳට අර යට තියෙන හැබැයි ක්‍රොම් සිල්වර්. ආ දීම තියෙනවා. ඔය එක් මිස්සම ගන්නේ ක්ලික් කරන්න. හාද. මම ඔක්කොගෙම මෙහෙම මේක ඔරෙන්ජ්ද? ඉතින් අවුරුදු 3-4 පැන්න කියන්නේ ඒගොල්ලෝ අලුත් දේවල් කරන්න ආසයි, අලුත් දේවල් ඉගෙන ගන්න ආසයි, එක්ස්පෙරිමෙන්ට් කරලා බලන්න ආසයි. ඉතින් ඒ වගේ වෙලාවට අපි එයාලට චාන්ස් එක දෙන්න ඕනේ ඒ වගේ දේවල් කරලා බලන්න. එතකොට තමයි එයාලා දේවල් ඉගෙන ගන්න. අලුත් දේවල් ඉගෙන ඉතින් මේ හැමදේටම අපි එළියට යන්න බලන්නේ අපි ගෙදර ඉඳන් කොහොමද කරන්න ඕන හැමදේම කරන්න තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. ගන්න ඒ කියන්නේ යාළුවෝ, මගේ අම්මා, දැදා, මාමා ඔක්කොම ආව ගන්න. ගන්නව නෙවෙයි හැමෝම කනවා. කනවා. මේක සෙට්. ඕ. හරි. ස්ට්‍රෝබෙරි. ඉතින් සේම් තින්ග් ඉතින් අරක ස්ට්‍රෝබෙරි තමයි ඔයා ටේස්ට් කරන්නේ. ඔකේ ඔයා ටේස්ට් කරන්න පුළුවන් ඔයාට. බිකෝස් යු ආර් ද චෙෆ් නේ. ඔ හැබැයි මම ස්ට්‍රෝබෙරි. ඔකේ. මේක ස්ට්‍රෝබෙරි ගොඩක් කියන මේක චුට්ටන් චුට්ටක් ඔරෙන්ජ් ෆ්ලේවර්ද ඔරෙන්ජ් ෆ්ලේවර්ද චෙරිස්ද නැත්නම් ස්ට්‍රෝබෙරි මං කිව්වේ මේ චෙරි කියලා. ඒක චෙරි පාක් පාක් නම් නේද. මේ මේක ආයේ ඉස්සන් අත ගන්න ඒක වා ටේස්ට් කරලාම ඕක ඉවර කරනවා ෂුවර්. ඔක ස්ට්‍රෝබෙරි මේ මතර තමල් ෆ්‍රීසර් එකේ දාන්න. ඒක දැන් කූල් ඩවුන් වෙන්න ඉස්සලාම් තියලා ද
ස්පූන් එක දාන්න ගිහිලා සිංක් එකට සෝදන්න. එතනද තියන්නේ අපේ සිංක් එක ඇතුළට දාන්න. සිංක් එක ඇතුළට දාන්න. ඉතින් ඔමින්ද මේ ගන්න. ෆයින්ඩ් එක නිමෙන්න තියලා අපි ඒක අර ලිඩ් එක දාන්න ඕන. ආ ඕනේ. දාන්න තියනවා ඒක නිමෙන්න තියන්න. ඒකේ මේවා නිමෙන්න තියලා නැක්ස්ට් පාට් එකට කලින් ගමු තමයි. නෑ එතකොට සීසර් එක අපි කොහෙද තියන්නේ? අම්මා. ඉතින් ඊට පස්සේ අපි ළඟම තියෙන මිනි සුපර් මාකට් එකට ගිහිල්ලා අපිට ඉස්ටර් දවස්ට උයන්න තියෙන බඩු ඔක්කොම අරන් ආවා. ඒ වගේම ලංකාවේ තියෙන දෙකට මෙමෙම කරලා නැති දෙකකින් ගහන්න තරම් ආවා. උඟ කාලෙකින් තැමිලි බීපු නැති හින්දා ඉතින් ඩියන්ට ඕන උනා තැමිලි ගෙඩිය දෙකට කපන්නේ නැතුව එයාට එක සෙල්ලමට ගන්න. ආ මේ මිනිස්සු ඉන්න ඉතින් සල්ලාම අපි බඩු ගෙනාපු ගාම කරේ ඒකේ හැමමම තියලා තැඹිලි ගෙඩිය කපන් බීපු එක අපි ඒ තරම් ආසයි තැඹිලි බොන්න ඉතින් හැමදාම බොන්න හම්බ වෙන්නේ නැති හින්දා ඊට පස්සේ තමයි අපි අපේ වැඩ පටන් ගත්තේ. මම කෑම හදනකන් හස්බන්ඩ් කරේ ගෙවල් ස්පස් කරලා ඒ වැඩ ටික කරා. මොකද පහුවෙන්දා අපිට ටිකක් බිසි දවසක් වෙන හින්දා මම ඊට පස්සේ අපිට හෙට දවසේ විතරක් නෙමෙයි ඊළඟට දිගටම දවස් කිහිපයකට ඇති වෙන්න මටයි හස්බන්ඩ්ටයි ගෙදර එන කට්ටියටයි කන්න චිලි පේස්ට් එකක් හදාගත්තා. මොකද මේ චිලි පේස්ට් එක හදලා අපිට ෆ්‍රිජ් එකේ දාලා ටික දවසක් තියාගෙන කන්න පුළුවන්. මම ඕමන් චිලි පේස්ට් එකක් හදන්නේ කෝනිස්සන්ගෙන්. කෝනිස්ස හොඳට සෝදලා කබල බදලා අරගෙන බ්ලෙන්ඩ් කරලා චොප් කරපු සුදු ලුණු එක්ක තෙලේ බදලා ඊළඟට සෝය සෝස් ලුණු සීනි ටිකක් දාලා තමයි මේක හදාගන්නේ. කැලමිරිසුත් කබලේ බදලා අරගෙන මේකට මික්ස් කරලා ඉතින් ඔයාලට රෙසිපි එක ඕනනම් කියන්න. මේක හරිම රසයි. ඒ වගේම ඔයාලට මාසයක් කල් ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන කන්න පුළුවන් ලේසි කෑමක්. හදිස්සියකට අපිට කෑම හදාගන්න අමාරු වෙලාවක වැඩ වැඩි වෙලාවට මේ වගේ චිලි පේස්ට් එකක් එක්ක බත් එකක් එක හොදි එකක් හදාගත්තා අපිට කන්න පුළුවන්. ඒක හින්දම මම චිලි පේස්ට් එකක් හදලා ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඉතින් පිටරටක ජීවත් වෙද්දි මේ වගේ ලේසිකම ගොඩාක් අය අනුගමනය කරනවා කියලා මම දන්නවා. ගොඩක් දවස් තියාගන්න පුළුවන් කෑම ජාති හදලා අපි ෆ්‍රිජ් එකේ දාගන්නවා. ඉතින් පිටරට ජීවත් වෙන එක අයට මේක නෝමල් දෙයක් වුණාට ලංකාවේ ඇට නම් ඒක නෝමල් නැහැ. යා අපි ලංකාවේ ජීවත් වෙද්දි ගොඩාක් අය අපි වුණත් කැමති නැහැ ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන කෑම කන්න. වුණාට රටවල් වලට ආපුවම මේ දේවල් වෙනස් වෙනවා. අපිට තියෙන කාලය අනුව තියෙන වැඩ අනුව අපි කාර්යබහුල වෙන හින්දා මේ වගේ එක එක ඔප්ෂන්ස් අපි හොයාගන්නවා අපිට වැඩ ලේසි කරගන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේක. ඊට පස්සේ මම සිංහල අච්චාරුවක් හදන්නත් බඩු අරගෙන ආවා. ඉතින් සිංහල අච්චාරුවත් ලංකාවේ ක්‍රමයට ට්‍රැඩිෂනල් ක්‍රමයට නැතුව මම මගේ විදිහකට හදාගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. මොකද ලංකාවේ අපි ට්‍රැඩිෂනල් විදිහට හදනවා නම් මේකට ජාති මුරුංග පුතු වරවා මේව ගොඩාක් දේවල් එපැයි. ඒත් මේක හරිම ලේසි. මේක ඇවිල්ලා මේ කවුරුවත් එහෙම කියලා දීලා එහෙම නෙමෙයි මම්ම ඒ රසට මම්ම හිතලා මේ දේවල් එකතු කරලා හදාගන්නවා කියලා එහෙම හදන එක. ඉතින් ඔයාලට ඒකෙත් රෙසිපි එක ඕනනම් කියන්න. මේ රෙසිපි එක ඔයාලට මාසෙකමාරක් වුණත් ෆ්‍රිජ් එකේ දාලා තියලා කන්න පුළුවන්. නෝමල් මම නම් එළියේ තියාගන්නවා. මොකද අපේ ගෙවල් ඒසී කරලා තියෙන හින්දා කූල් එක හැමතිස්සෙම තියෙනවා. එතකොට කෑම සවුත් වෙන ප්‍රමාණය සෑහෙන්න අඩුයි. ඒක හින්දා සමහරලාට අපිට වැඩි කාලයක් තියාගන්න ඕනේ වුණාම මම ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා ටිකක් වැඩිපුර හදාගත්තාම. ඉතින් ඊස්ටර් එක කලින් දවසේ මම ගොඩාක් රෙකෝඩ් කරන්න කියනවා. මේ ඊස්ටර් එක දවසේ මම කෑම ටික ඉක්මනට හදාගත්තා. මේ රාමදාන් දවසේ කෑම දුන්නා.
කිහිපයකට අපි කෑම දෙන්න හිතුවා. මොකද එයාලා ෆස්ට්ෙන් ගොඩාක් පැය ගාණක් ඉඳලා කන එක කෑම එක හරි එයාලට කටර රසට ලංකාවේ විදිහට කන්න ලැබෙනවා කියන්නේ එයාලා හරිම සතුටු වෙන දෙයක්. ඉතින් ඒ වගේම ඊස්ට් එක දවසේ අපිටත් පිනක් ඒ වගේ කට්ටියන්ට කෑම දෙන එක. ඉතින් මං කහපත් හදලා ඊයේ හදාගත්ත අච්චාරු තියෙනවා, සීපෙස්ට් තියෙනවා, ඒකින්ද සලාඩ් එකේට දාන හැමදේම අපි සෝදලා කරලා ඒක උඩින් තියලා ඒගොල්ලන්ට කැමති විදිහකට මිශ්‍ර කරගෙන කන්න පුළුවන් වෙන්න අපඩම් බැත්තා. ඊට පස්සේ අපිට සලාඩ් එකක් හදන්න හිටියා. සලාඩ් එක හදන්න වෙලාව මදි වුණා. මොකද දවල් වෙද්දි අපිට කෑම දෙන්න ඕනේ වුණේ නිසා ඒගොල්ල නෝම්බි අරින වෙලාවට කලින්. ඉතින් මේ විදිහට තමයි අපි පාර්සල් කළ ඇරිය. ඒ වගේම බීම් එකක්, ඊස්ටර් හින්දා කැරට් කේක් එකක් එක්ක අපි මේ පාර්සල් හදලා යවුවා. ඉතින් ඊයේ මම රෑ හැදුවා කැරට් කේක් එක. මට පෙන්වන්නවත් ඒක වීඩියෝ කරගන්නත් බැරුව ගියා. මොකද රෑ එකත් පහු වෙලා මම කේක් හදනකොට ටකල් ටකල කේක් එකත් හදලා එකත් ඩෙකරේට් කරලා පුළුවන් විදිහට හදාගත්තා. ඉතින් එක එක රසට කේක් හදන්නත් මම මේ දවස්වල ඉගෙනගෙන යනවා. ඔයාලටත් ඉස්සරහට එක බලන්න පුළුවන්. මේ තියෙන අපේ ඊස්ටර් කෑම මේසේ. ගොඩාක් දේවල් නැති වුණත් පුළුවන් හැමදේම මට පුළුවන් විදිහට හදාගෙන අපි ඊස්ටර් ඩේ එක සැමරුවේ මෙහෙමයි. අපිට පුළුවන් විදිහට අපි අනිත් අයටත් උදව් කරන ගමන් අපේ ජීවිතත් ලස්සන කරගෙන අපිට පුළුවන් හැමදේම අපි වෙනුවෙන් වගේම උදව් අත්‍යවශ්‍යම වෙන අය වෙනුවෙනුත් කරන්න අපි හැම වෙලේම උත්සාහ කරනවා. ඒක තමයි අවදාහයි අපේ ජීවිතේ. අපිට මතක් කරලා සතුට වෙන්න තියෙන අවස්ථාවල්. ඉතින් ඒ අවස්ථාවල් වැඩි වෙන තරමට අපේ ජීවිතේ සතුටින් ඒ වගේම ඒ දහසේ ගෙවන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් මේ ඊස්ටර් දවසින් මොනා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක ඔයාලගේ ජීවිතේ අත්විඳින්න ලැබෙන්න කියලා හැමදාම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක බැලුව හැමෝටම ගොඩාක් ස්තුතියි.